අයිබෝන් දුවේ පුතේ ඔන්න සුපුරුදු වෙලාව සුපුරුදු ආදරය ලෙන්ගතුකම අරගෙන මම ආව මගේ රත්තරන් දුවලා පුතාලා බලන්න හැබැයි වෙනද වගේ කවදාවත් අපි හිස්සතින් ආවේ නැහැ අදත් අපි කතා කරනවා ශිෂ්‍යත් විභාගයට අදාළ විෂය කරුණා හැබැයි අපි කියලා දෙන්නේ පුතේ විභාගය ගැන විතරක් නෙමෙයි ජීවිතය ගැනත් කියලා දෙනවා මගේ පුතාලගේ ජීවිතේ අරමුණක් තියෙනවා මං ඇහුවොත් ඔයා ලොකුනහම පුතේ මොකක්ද ඔයාගේ අරමුණ කියලා ඔයා එක එක බලාපොරොත්තු මට කියයි සර් මං කැමති ගුරුවරයෙක් වෙන්න මං කැමති වෛද්‍යවරයෙක් වෙන්න මං කැමති ඉංජිනේරුවෙක් වෙන්න මේ වගේ ඔයා ළඟ විවිධ අරමුණු තියෙනවා මං කියනවා පුතේ ඔයාගේ අරමුණට යන්න ඔයා ඉලක්කයක් තියාගන්න ඕන අපිට නිකම්ම ගමනක් යන්න බෑනේ අපේ ඉලක්කයක් තියෙන්න ඕනේ ටාගට් එකක් තියෙන්න ඕනේ මම කොතෙන්ටද යන්නේ මම මොනවද කරන්නේ මම කොහොමද වැඩ කරන්නේ කියලා ඒ නිසා මං ආරාධනා කරනවා අද දවසේ ආදරණීය පාඩම් මාලාව ඇට්ලස් පාඩම් මාලාවත් එක්ක එක්කාස් වෙලා ඉන්න මගේ රත්තරන් දුවලා පුතාලට ඔයාගේ ජීවිතේට ඔයා අරමුණක් තියාගන්න ඔයා ඉලක්කයක් තියාගන්න අන්නේ අරමුණට යන්න අන්නේ ඉලක්කයට යන්න මගේ පුතා මහන්සි වෙන්න ඕනේ එහෙනම් මම අද පාඩමට යන්න කලින් දෙනවා පුංචි ඉලක්කයක් මොකක්ද ඉලක්කය අපිට කියවන්න පුළුවන් ද පුතේ මේ සංඛ්‍යාව ඔව් අපි දන්නවා ඒ 1 දැන් 21 දැන් 321 දැන් එහෙනම් අපේ ඉලක්කය වෙන්න ඕනේ පාඩම ඉවර වෙද්දී මෙන්න මේ සංඛ්‍යාව කියවන්න මොකක්ද අද කරන්න යන්නේ කියන්නේ ඔව් අපි අද කරන්න යන්නේ මයි පුතේ විශාල සංඛ්‍යා කියවන්න මොකද්ද පාඩම විශාල සංඛ්‍යා කියවීම නැත්නම් අපි කියනවා ලොකු සංඛ්‍යා කියවීම කියලා මගේ පුතේ අපි ඉගෙන ගන්නේ මොන සංඛ්‍යාද මේ මේවට අපි කියනවා හින්දු අරාබි සංඛ්‍යා කියලා එතකොට හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමය හැදිලා තියෙන්නේ පුතේ ඉලක්කම් කීයකින්ද ඔව් හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමයේ තියෙනවා බිඳුව 1 2 3 4 5 6 7 9 කියලා ඉලක්කම් 10ක් මෙන්න මේ ඉලක්කම් 10ෙන් තමයි හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ එතකොට අපට ඕනේ ඕනේ විදියට පුතේ මේ සංඛ්‍යා ටික දාලා මේ ඉලක්කම් ටික දාලා සංඛ්‍යා ලියන්න බෑ මේ සංඛ්‍යා ලියද්දී අපි පිළිපැදිය යුතු එහෙම නැත්නම් අපි අනුගමනය කළ යුතු නීති රීති ටිකක් තියෙනවා අපි බලමු මොනවද කියලා දැන් මම බැලූ මල්මට කියනවා මේ සංඛ්‍යාව ලියලා තියෙනවා වැරදි මේ සංඛ්‍යාව ලියලා තියෙනවා වැරදි ඇයි හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමයේ පුතේ නීතියක් තියෙනවා ඉලක්කම් 3කට වඩා වැඩි සංඛ්‍යාවක් ලියනවා හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමයේ නීතිය මොකද්ද ඒ ලියන සංඛ්‍යාවේ ඉලක්කම් 3කට වඩා වැඩියෙන් තියෙනවා දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා ඒ කියන්නේ අපි කියන්නේ එක ස්ථානයේ ඉඳලා ඉලක්කම් 3න් 3ට මොකද වෙන්න ඕනේ සංඛ්‍යා කලාප වෙන්න ඕනේ රයිට් මම ආයෙ පැහැදිලි කරන්නමයි දොලපතාලට හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමයේ නීතිය මොකද්ද පුතේ ඉලක්කම් 3කට වඩා වැඩි සංඛ්‍යාවක් ලියනවා නම් දකුණු පැත්තේ කෙරවලේ ඉඳලා ඉලක්කම් 3න් 3ට අපි මොකද කරන්න ඕනේ සංඛ්‍යා කලාප වෙන් කරන්න ඕනේ ඒ කියන්නේ පුතේ අපි ඉලක්කම් 3ක් ලියනවා නම් මෙන්න පළවෙනි ඉලක්කම් 3 ඊළඟ ඉලක්කම අපිට මෙයාට ලං කරලාම ලියන්න බෑ අපි චුට්ටක් ඈත් කරනවා මේ චුට්ටක් ඈත් කරනවා කියලා කියන්නේ කිලෝමීටරයක් විතර නෙමෙයි එක ඉලක්කමක් ලියන ඉඩ ප්‍රමාණය ඈඩ් කරලා අපි ඊළඟ කලාපේ ලියන්න පටන් ගන්න. ඔන්න. ආයෙ මොකද කරන්න ඕනේ? ආයෙත් සංඛ්‍යා කලාපේ වෙන් කරන්න වෙනවා. ඊළඟ ඉලක්කම් 3 ලියද්දී ආයෙත් සංඛ්‍යා කලාපය වෙන් වෙනවා. දැන් මෙන්න මෙහෙම සංඛ්‍යා කලාප වෙන් කරාම පුතේ මේ දකුණු පැත්තේ කෙරවලේ තියෙන ඉලක්කම් කලාපය අපි හඳුන්වනවා මොන කලාපය කියලාද ඒකක කලාපය කියලා මොන කලාපයද ඒකක කලාපය ඊළඟ කලාපයට අපි කියනවා මොන කලාපයද දහස් කලාපය කියලා මොන කලාපයද
දහස් කලාපේ මෙතනින් එහාට තියෙනවා පුතේ මිලියන කලාපය බිලියන කලාපය ට්‍රිලියන කලාපය කියලා තියෙනවා හැබැයි මගේ පුතාලට දැනට මෙන්න මෙතනින් එහාට අවශ්‍ය වෙන්නේ නැහැ අපෙන් මිලියන කලාපයවත් බිලියන කලාපයවත් ට්‍රිලියන කලාපයවත් ශිෂ්‍යත්ව විභාගයට අහන්නේ නැහැ අපෙන් අහන්නේ පුතේ ඉලක්කම් පහක සංඛ්‍යාවක් විතරයි right ඒ නිසා අපි දහස් කලාපෙන් අතර වෙනවා දැන් අපි හිතමු අපි සංඛ්‍යාවක් ලියනවා මේ සංඛ්‍යාව ලිව්වොත් ඔන්න 1 2 3 ඊළඟ එක්කෙනා කලාපෙ වෙන් කරුවා 4 5 කියලා දැන් මෙයාගේ සංඛ්‍යා නාමය අපි කියන්නේ කොහමද දැන් බලන්න පුතේ මෙයාගේ ඒකක කලාපෙ කීයක් තියෙනවද 320 එකක් තියෙනවා දහස් කලාපෙ කීයක් තියෙනවද දහස් කලාපෙ 54ක් තියෙනවා ඒ නිසා අපි මෙයාගේ සංඛ්‍යා නාමය කියවනවා මොකක් කියලාද දහස් කලාපෙ 54යි නිසා 54 දහස් 54 දහස් නෙමේ පුතේ 54 දහස් කීයද 321 54 දහස් 321 ඊළඟට අපට මෙහෙම සංඛ්‍යාවක් දෙනවා මෙයාගේ සංඛ්‍යා නාමය කියන්න කියලා දැන් බලන්න මගේ පුතේ මෙයාගේ ඒකක කලාප කීයක් තියෙනවද මෙන්න ඒකක කලාපේ ඒකක කලාපේ තියෙන්නේ 27යි මුල බිඳුවක් තිබුණයි කියලා මුල සංඛ්‍යාවට බිඳුවක් ආපුවාම අගයක් නැහැනේ එහෙනම් තියෙන්නේ 27 එතකොට දහස් කලාප කීයක් තියෙනවද ආ දහස් කලාපේ 97ක් තියෙනවා එහෙනම් කොහොමද අපි සංඛ්‍යාව කියවන්නේ 10 97 එහෙනම් අපි කියනවා පුතේ 97000 97000 කීයද 27 97000 27 ඊළඟට අපි තව එකක් අරන් බලමු මෙන්න සංඛ්‍යාව දැන් බලන්න පුතේ මෙයාගේ ඒකක කලාප කීයක් තියෙනවද දකුණු පැත්තේ ඉඳන් බලපුවාම පළවෙනි ලක්කන් තුන ඒකක කලාපේ නා ඒකක කලාපේ තියෙනවා 15 දහස් කලාපේ තියෙනවා 30 එහෙනම් කොහොමද අපි සංඛ්‍යාව කියන්නේ ආ දැන් අපි කියනවා 30000 ඇයි 10 වත් 30ක් තියෙනවා එහෙනම් 30000 කීයද 15 30,015 එහෙනම් මගේ දුවලා පුතාලාට පැහැදිලි ඉලක්කම් 3කට වඩා වැඩි සංඛ්‍යාවක් ලියනවනම් දකුණු පැත්තේ කෙරවලේ ඉඳලා ඉලක්කම් 3න් 3ට මොකද කරන්න ඕනේ සංඛ්‍යා කලාප වෙන් කරන්න ඕනේ ඒ සංඛ්‍යා කලාප වෙන් කරද්දී අපි ඉඩ තියන්නේ පුතේ එක ඉලක්කමක් ලියන ඉඩ ප්‍රමාණය අන්නේම සංඛ්‍යා කලාප වෙන් කරාම දකුණු පැත්තේ කෙරවලේම තියෙන කලාපය මොකද්ද ඒකක කලාපය ඊළඟ කලාපයට අපි කිව්වා දහස් කලාපය එතනින් එහාට තියනවා කිව්වා මිලියන කලාපය බිලියන කලාපය ට්‍රිලියන කලාපය නමුත් අපි අපේ සීමාව තුල විතරක් කතා බහ කරන නිසා එතනින් එහාට යන්නේ නැහැ එනම් මෙන්න ඒකක කලාපය මෙන්න දහස් කලාපය අපි මෙයාගේ සංඛ්‍යා නාමය කියවුවා පුතේ ඒකක කලාපේ 321යි දහස් කලාපේ 54යි එනම් සංඛ්‍යා නාමය එනවා 54321 එහෙනම් දැන් මගේ රත්තරන් දුවට පුතාට ඕනෑම විශාල සංඛ්‍යාවක් නිවැරදිව කලාප වෙන් කරලා ලියන්නත් පුළුවනි ඕනෑම විශාල සංඛ්‍යාවක් කියන්නත් පුළුවනි අන්න ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. අපි කලේ ගණන් තුනක් හතරක් වෙන්න පුළුවන්. එහෙනම් අදම පොතක් අරගෙන ඔයාට හිතෙන ඕනෑම ඉලක්කම් පහක සංඛ්‍යාවක් ලියලා හරියට සංඛ්‍යා කලාප වෙන් කරලා එයාගේ සංඛ්‍යා නාමය යටින් ලියන්න.
අපට පුළුවනි පුතේ වාට පාර පෙන්වන්න ගමන යන්න ඕනේ ඔයා ඒ නිසා ඇට්ලස් පාඩම් මාලාවෙන් ඉතා ආදරයෙන් ආරාධනා කරනවා ලකුණු 200න් 200ක් ගන්න යන මේ ගමනට අපිත් එක්ක එක්කාසු වෙන්න කියලා ඒ නිසා අපි කතා කළේ ගණන් තුනක් මගේ දුව පුතා ඉතුරු ගණන් ඕනේ තරම් ලියලා ඔයා සංඛ්‍යා නාමය ලියන්න ඔයාට පුළුවනි එතකොට තනියම ඉගෙන ගන්න එහෙනම් මේ වගේම ලස්සන පාඩමක් අරගෙන හෙටත් එනවා ඔයා හම් වෙන්න එතෙක් පරිස්සමින් සතුටින් ඉන්න මේ ජීවිතයයි විභාගය ජය ගන්න පාර කියන ඔයාගේ මගේ ආදරණීය පාඩම් මාලාව ඇට්ලස් පාඩම් මාලාව අයිබෝ